ආයිබෝවන් FTTH හෙවත් ෆයිබර් ටු ද හෝම් අපට නව තාක්ෂණයක් නිසා මේ පිළිබඳව මූලික කොටස් හඳුනා ගැනීම ඉතාම වැදගත් වේ. එක්ෂේන්ජ් එකේ සිට පාරිභෝගික නිවස දක්වා විහිදෙන ෆයිබර් කේබලය අදියර පහකින් යුක්ත වේ. එක්ෂේන්ජ් එකේ OLT සිට ODF දක්වා කොටස පස්වන අදියර වන අතර එය නඩත්තු කිරීම නෙට්වර්ක් ටීම් එක මගින් සිදුවේ. ප්‍රයිමරි සයිට් යටතට ගෙනෙන ODF සිට FTC දක්වා කොටස නඩත්තු කිරීම නෙට්වර්ක් ටීම් එක සහ OPMC සර්විස් ඇෂුරන්ස් ටීම් එක මගින් සිදු කරයි. මේ හතරවන අදියර වේ. අදියර තුනේ යටතේ FTC සිට FDP දක්වා කොටස සෙකන්ඩරි සයිට් වන අතර එය නඩත්තු කිරීම OPMC සර්විස් ඇෂුරන්ස් අංශය හා කන්ට්‍රැක්ටර් මගින් සිදු කරයි. FTP එකේ සිට ෆයිබර් ඩ්‍රොප් වයර් එක අදියර දෙක වන අතර එය දැනට කන්ට්‍රැක්ටර් මගින් නඩත්තු කරන අතර ඉදිරියේදී OPMC සර්විස් ඇෂුරන්ස් අංශය මගින් නඩත්තු කිරීමට නියමිතයි. අදියර එක සඳහා නිවස තුළ ෆයිබර් ඉන්ටර්නල් වයරය හා ONT configuration faults නඩත්තුව OPMC බ්‍රෝඩ්බෑන්ඩ් අංශය මගින් සිදු කිරීමට නියමිතයි. අප මෙහිදී සීහුක් කොටසේ සිට ෆයිබර් ඉන්ටර්නල් කොටස වැඩිදුර අධ්‍යනය කිරීම සඳහා මෙම වීඩියෝ එක අධ්‍යනය කර බලමු. ෆයිබර් DPA සිට රැගෙන එන ෆයිබර් ඩ්‍රොප් වයරය සීහුක් එකක් ආධාරයෙන් රඳවාගත් පසු නැවුම් අවස්ථාවලදී ස්පයිරල් බටයක්ද ඍජු අවස්ථාවලදී කන්ඩියුට් බටයක්ද යොදාගත යුතුයි. මේ ආකාරයෙන් ස්පයිරල් බටය දිගටම යොදා ගැනීම වැරදි ක්‍රමයකි. නිවැරදි ක්‍රමය වන්නේ ඍජු අවස්ථාවන් වල කන්ඩියුට් බටය යොදා ගැනීමයි. DPAෙන් පසු හමුවන ප්‍රධාන කොටස ඩිමාකේෂන් බොක්ස් එක වන අතර එය නිවසින් පිටත සවිකළ යුතුය. ඩිමාකේෂන් බොක්ස් එක තුළට පැමිණෙන ඩ්‍රොප් වයරය අනිවාර්යෙන්ම කන්ඩියුට් බටයක් තුළින් පැමිණිය යුතුය. ඩිමාකේෂන් බොක්ස් එක ඇතුළේ ඩ්‍රොප් වයරය මීටර් දෙකක් මීටර් තුනක් වන දඟරයක් වනසේ සපයා ඇති රාමුවේ තිබිය යුතුයි. මෙහි පිටත සිට පැමිණෙන කොටස ඕහෙඩ් වයරය සහ එයින් පසු නිවස තුළට යන වයරය ඉන්ටර්නල් වයරයද වේ. ඩිමාකේෂන් බොක්ස් එකට පසුව හමුවන ප්‍රධානම කොටස රොසට් බොක්ස් එක වේ. මෙහිදී තවදුරටත් රොසට් බොක්ස් එකට පැමිණෙන වයරය වන්නේ DPA සිට ඩිමාකේෂන් බොක්ස් එක හරහා පැමිණි එකම වයරය වේ. රොසට් බොක්ස් එක තුළ ආසන්න වශයෙන් මීටර් එකක් වනසේ වයරය දඟරයක් ලෙස සකසා ගත යුතුය. ඉන්ටර්නල් වයරය සහ පැච් කෝඩ් එක සම්බන්ධ කිරීමට FAC නම් කනෙක්ටරය භාවිතා කළ හැක. රොසට් බොක්ස් එකේ සිට ONT එක දක්වා සම්බන්ධතාවය ලබා ගැනීම සඳහා පැච් කෝඩ් එකක් භාවිතා කළ යුතුය. පැච් කෝඩ් එකේ අග්‍ර දෙක කොළ සහ නිල් යන වර්ණ දෙකින් පැමිණි. මෙය සම්බන්ධ කිරීමේදී නිවැරදි වර්ණය තෝරා ගැනීම ඉතාම වැදගත්ය. කොළ වර්ණය ONT යුනිට් එක දෙසටද නිල් වර්ණය රොසට් බොක්ස් එක දෙසටද සවිකළ යුතුය. පැච් කෝඩ් එකේ සහ ONT එකේ සවිකර ඇති ඩස් කැප් සවිකිරීමට ප්‍රථම කිසිම හේතුවකට හෝ ඉවත් නොකළ යුතුය. ඩස් කැප් ඉවත් කළ යුත්තේ සවිකරන මොහොතේදී පමණි. ONT එක සවිකිරීමෙන් පසු ඉතිරි වෙන පැච් කෝඩ් වයරය මේ ආකාරයට තියුණු නැවුම් රහිතව දඟරයක් සේ තබාගත හැකිය.
නිවැරදි ආකාරයට සවකිරීමෙන් පසු අවශ්‍ය සැකසුම් සඳහා ප්‍රාදේශීය හෝ ප්‍රධාන නොක්කෙක සම්බන්ධ කරගත යුතුය. නිවැරදි සැකසුම් යෙදූ සම්බන්ධතාවයක ONTගේ ඉන්ඩිකේටර්ස් මේ ආකාරයෙන් දෙකගත හැකිය. පවර් බල්බය දිගටම දැල්විය යුතුය. PON බල්බය දිගටම දැල්වී තිබේ නම් මෙම සම්බන්ධතාවය නිවැරදි ඇති බවට තහවුරු. ඉන්ඩිකේටර් එක මේ ආකාරයෙන් බ්ලින්ක් වේ නම් FTTH සම්බන්ධතාවයේ දෝෂයක් පවතී. මෙය නිදොස් කිරීම සඳහා ONT සහ රොසට් එක සම්බන්ධ වන පැච් කෝඩය නිසියාකාරව සම්බන්ධ වී ඇත්දැයි බලන්න. එසේ නැත්නම් නිසියාකාරව සම්බන්ධ කරගන්න. තවමත් ලොස් ඉන්ඩිකේටර් එක බ්ලින්ක් වේ නම් ෆයිබර් ඩොප් වයරය පරීක්ෂා කර බලන්න.